ව්‍යායාම කරන එක වැඩිහිටි ඔබේ සෞඛ්‍යයට කොයිතරම් හොඳ විදිහට බලපානවද? අද අපි කතා කරමු ඒ ගැන. අවුරුදු 50ට වැඩි වයසේ පසුවන පුද්ගලයින්ට සිය මනසේ ක්‍රියාකාරීත්වය තියුණු මට්ටමක පවත්වා ගැනීමට ගත හැකි හොඳම පියවර සතියට කීප වරක් ව්‍යායාම කිරීම බව විද්‍යාත්මක අධ්‍යනයකින් හෙළිවෙලා තියෙනවා. හදවත සහ මාංශ පේශී නිසි ලෙස ක්‍රියාත්මක වන අයුරින් විධිමත් ව්‍යායාම කිරීමෙන් සිතීමේ හැකියාව සහ මතකයේ වර්ධනය කර ගැනීමට හැකි බව විද්‍යාත්මක අධ්‍යන 39කින් තොරතුරු හෙළිවෙලා තියෙනවා. සංජානන ක්‍රියාකාරකම් හීනවීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් පවා විධිමත් ව්‍යායාමවල යෙදීමෙන් පසු සිතීමේ ශක්තිය සහ මතක ශක්තිය වර්ධනය වීමේ ලකුණු පෙන්නුම් කරන බව විද්‍යාඥයෝ පවසනවා. ඔවුන් පෙන්වලා දෙන්නේ කුමන වයස් සීමාවක පසුවද මනස සහ ශරීරයේ ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක පවත්වාගෙන යාමට විධිමත් ව්‍යායාම ඉවහල් වෙන බවයි. ඉතා අභියෝගාත්මක ව්‍යායාමවල යෙදීමට අපොහොසත් වයස 50ක් බව පුද්ගලයින්ට පවා විධිමත් රටාවකට අනුව පහසු ව්‍යායාමවල නිරත වීමේ සුදුසු බව බ්‍රිතාන්‍යයේ සිදුකරපු අධ්‍යනයකින් පෙන්වලා දීලා තියෙනවා. දෙවන කාණ්ඩයේ දියවැඩියාව ඇතැම් පිළික විතරක්ම නෙමෙයි, මැදි වයසේදී ආරම්භ වන මොළයේ ක්‍රියාකාරීත්වයේ සියුම් අඩුවීම් පවා හට ගැනීමට ඇති අවධානම අඩුකර ගැනීමට ව්‍යායාමවල යෙදීම ඉවහල් වෙනවා. ඒ විතරක් නෙමෙයි, මොළයේ ලේ ගමනාගමනය ක්‍රමවත් වන අතරෙම එමගින් මොළයට අවශ්‍ය ඔක්සිජන් නිසි ලෙස ලැබීමෙන් මොළයේ සෛලවල ක්‍රියාකාරීත්වයටත් මේක හේතු වෙනවා. ඊට අමතරව මොළයේ නිපද වෙන හෝමෝන සහ නව ස්නායු සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමටත් මෙමගින් විශාල පිටුවහලක් සැපයෙනවා. ඇරෝබික් ව්‍යායාම මගින් වැඩිහිටියෙකුගේ මොළයේ සංජානන ක්‍රියාකාරකම් එනම් සිතීමේ ශක්තිය, කියවීම, ඉගෙනීම සහ යමකට බලපාන හේතුව හඳුනා ගැනීම වැනි හැකියාවන්වල වර්ධනයක් ඇති කරන බව එම අධ්‍යයනවලින් හෙළි වූ එක් කරුණක්. ඊට අමතරව මාංශ පේශී ඉලක්ක කරගෙන විවිධ බර උපකරණ භාවිතයෙන් යෙදෙන ව්‍යායාම වලින් මතකය වර්ධනය, සැලසුම් කිරීමට සහ සංවිධානයට ඇති හැකියාව පමණක් නොව විධායක තීරණ ගැනීමට ඇති හැකියාවද වර්ධනය වන බව අධ්‍යයනයේ ප්‍රතිඵල පෙන්වලා දීලා තියෙනවා. වයස අවුරුදු 50ට වැඩි වැඩිහිටියන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවා ගැනීමට ස්වායු ව්‍යායාම සහ බර උපකරණ යොදාගෙන සිදුකරන මාංශ පේශී ව්‍යායාම යන වර්ග දෙකම සුදුසු බව මෙම අධ්‍යයනයෙන් තහවුරු වෙලා තියෙනවා. සතියකට එක්වරක් හෝ දෙවරක් ව්‍යායාම වල යෙදීමෙන් පවා ඔබගේ මොළයේ සංජානන ක්‍රියාකාරකම්වල වර්ධනයක් දකින්න පුළුවන්. නමුත් ඔබ සතියට කිහිප වාරක් විධිමත් ලෙස ව්‍යායාම වල යෙදෙනවා නම් සංජානන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් ඇති කරගන්න ඔබට පුළුවන් බව මේ අධ්‍යයනයෙන් තවදුරටත් හෙළි වෙලා තියෙනවා. යමෙකු නිසි ලෙස ව්‍යායාම වල යෙදෙනවා නම් ඔහුට හෝ ඇයට එම ව්‍යායාම වල නිරත වන අතරතුරේ තවත් පුද්ගලයෙකු සමග සාර්ථක කතාබහක නිරත වීමට හැකියාව තිබිය යුතුයි. වැඩිහිටියෙකු සතියක කාලයක් තුළ මිනිත්තු 150ක කාලයක් විධිමත් ස්වායු ව්‍යායාම වල නිරත විය යුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය උපදෙස් දෙනවා. ඊට අමතරව මාංශ පේශී ඉලක්ක කරගනිමින් අඩුම තරමේ සතියට දින දෙකක්වත් ව්‍යායාම වල නිරත විය යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය නිර්දේශ කරනවා. මිනිත්තු 10ක කාලයක් ව්‍යායාම කිරීම පවා ඕනම් පුද්ගලයෙකුගේ සෞඛ්‍යට හිතකර බලපෑමක් ඇති කරන්න ඉවහල් වෙනවා. ඉතින් හිතන්නකෝ, මිනිත්තු 150ක කාලයක් සතියක් තුළ ව්‍යායාම වෙනුවෙන් වෙන් කරනවා කියන්නේ එය කොයිතරම් ප්‍රතිඵලදායක දෙයක්ද? මිනිත්තු 150ක කාලයක් සතියක් තුළ ව්‍යායාම වෙනුවෙන් වෙන් කරනවා කියන්නේ ඩිප්‍රෙෂන් නැතහොත් විෂාදය සහ චිත්ත වික්ෂේපය වැළඳීමට ඇති අවධානමෙන් 3 අඩු කර ගැනීමට වැඩිහිටියෙකුට ඉඩ සැලසෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ තුළින් මොළයේ ක්‍රියාකාරීත්වය විශාල වර්ධනයක් පවා ඇතිකර ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. වැඩිහිටියෙකුට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ව්‍යායාම විතරක්ම නෙමෙයි, පෝෂ්‍යදායී සම්භාර ආහාර වේලක් ලබා ගැනීම, මත්පැන් පානය සීමා කිරීම, දුම්පානින් සම්පූර්ණයෙන් ඉවත් වීම ආදිය මානසික සෞඛ්‍ය වර්ධනයට සහ මොළයේ ක්‍රියාකාරකම් ඉහළ නංවා ගැනීමට ව්‍යායාම කිරීම තරම්ම වැදගත් වන බව මතක තබා ගත යුතුයි. අද වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් කරලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ආයෙමත් හම්බ වෙමු. Find your love value partner. Register with us. Partner rr.com.